හරිදේ TV නාලිකාවෙන් අපි ඔබගේ නිවසේ ආලින්දයට ගොඩවදින්නේ ගීයක වරුණ වැඩසටහන හා සමගින්. අද දවසේ ගීයක වරුණ වැඩසටහන හා සමගින් ඔබට ආස්වාදයක් ගෙන එන්නට, ඒ වගේම ආනන්දයෙන් ප්‍රඥාව හොයාගෙන යන මේ යාත්‍රාවේ තවත් පැතිකඩක් මේ ආකාරයෙන් ඔබ වෙනුවෙන් විවර කරන්නට අපි සූදානම්. අද දවසේ අපිත් එක්ක වෙනද වගේම සම්බන්ධ වෙනවා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් විශාරද රවි ප්‍රසාද් කළුපහන මහත්මයා. අයිබෝන් කළුපහන මහත්මයා. ඒත් එක්කම අද දවසෙත් වෙනද වගේම තබ්ලා වාදනයෙන් අපිත් එක්ක සහය වෙන්නේ ජනක දීනගේ මහත්මයා. අයිබෝන් ජනක මහත්මයා. එහෙනම් අද දවසෙත් අපි ඔබ වෙනුවෙන් අපූරු ගීත සමුච්චයක් විවරණයන් හා සමගින් ඉදිරිපත් කරන්නට සූදානම් වෙමින් ඉන්නවා. කළුපහන මහත්මයා, අපි පළවෙනි ගීතය පිළිබඳව පොඩ්ඩක් කතා කරලා ඉමු අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. පළවෙනි ගීතය විදිහට මම තෝරගත්තේ පණ්ඩිත අමරදේවයන් ගායනා කරන මේ සතරවරම් දෙවි මහරජ්‍ය කියන ගීතය. මේ ගීතය රචනා කරලා තියෙන ගීපද රචනය කරන්න රත්නශ්‍රී විජේසිංහන්. එතුමා මේ ගීතය ගැන කතා කරන එතුමාගේ වැඩසටහන් වලදී විශේෂයෙන්ම මේ කියන්නේ එතුමාගේ අත්විඳීමක් ආශ්‍රයෙන් මේ ගීතය ගීපද රචනා කරා කියලා. එතුමාට එන දුවරු දෙන්නෙක්, ඒ දුවරු කුඩා අවදී එතුමා අනුරාධපුරයේ අටමස්ථානය වදින්න මේ වන්දනාගමනක් යනවා. ඒ වෙලාවේදී එක දුවක් මේ රුවන්වැලි සෑය ළඟදී මේ එක දුවක් අහන මේ තාත්තේ මේ තියෙන වස්තු, මේ ආගමික සිද්ධස්ථාන, මේ තියෙන සඳකඩ පහන, මේ අපේද කියලා. මේ රත්නශ්‍රී මහත්මයා කියනවා ඌ අපේ තමයි කියලා. ඊට පස්සේ දැන් පොඩි ළමයි ගොඩක් ප්‍රශ්න අහනවානේ මේ ගමන ගියාට පස්සේ. ඊට පස්සේ ඒ ළමයි තවත් ප්‍රශ්නයක් අහනවා මේ පොඩි දුව, මේ ඇයි තාත්තේ අපේ නම් අපට අරන් යන්න බැරි කියලා. ඒක අපේ වස්තුවක් කියන හැඟීම කොහොමද ළමයෙකුට දැනෙන්න කියන කාරණේ තමයි තියෙන්නේ. තමන්ගේ කරගෙන මේ ආසාවක් ඇති වෙනවනේ එතකොට. ඔව්, එහෙම වෙන්නත් පුළුවන්. කියන්නේ දැන් අපේ දැන් මේ ශිෂ්ටාචාරය අපේ, මේ රට අපේ, සංස්කෘතිය අපේ, මේ සංස්කෘතියේ තියෙන නිර්මාණ අපේ. ඉතින් ළමයි අහන්නේ ඒ දේනේ, මේ ළමයින්ගේ මේ මනසින්, මේ ප්‍රබුද්ධ මනසින් අහන්නේ මේ වගේ ප්‍රශ්න. ඉතින් රත්නශ්‍රී මහත්මයා මේ ඒ කාරණේ ගැන ගොඩක් යා හිතනවා. හිතලා මේ එතුමා කියන මේ ගීත රචනා කරේ ඒ පොඩි කෙනා අහපු ප්‍රශ්නේ හින්දා තමයි මේ ඒකට උත්තරයක් විදිහට තමයි මේ ගීතේ ගීපද රචනා කරේ කියලා. එතුමාට මෑත කාලීනව රුහුණු විශ්වවිද්‍යාලයෙන් සම්මානනීය ආචාර්ය උපාධියක් පවා පිරිනමන්නට කටයුතු කරලා තිබෙනවා. සැබවින් මේ කාරණාවත් අපි අගයන්නට ඕන. දකුණේ පුරවැසියෙක් විදිහට ලාංකීය ගීත ශාස්ත්‍රයේට විශාල සංගීත නිර්මාණයන් රැසක්, විශේෂයෙන්ම ගීපද රචනාවන් රැසක් දායාද කරපු ශ්‍රේෂ්ඨ ගීපද රචකයෙක් විදිහට අපිට රත්නශ්‍රී සූරීන් හඳුන්වන්නට පුළුවන්. එහෙමනම් අද දවසේ ගීයක වරුණ වැඩසටහනේ පළමු වෙන ගීතය අපි වෙන් කරන්නේ රත්නශ්‍රී විජේසිංහන් වෙනුවෙන්. Thank you.
දෙවිඳු පුතු දෙස ඇසින් බල බලා පුතු දෙස විසුරු මුනි විහාරය ළඟ අන්නය විනවා විසුරු මුනි විහාරය ළඟ අන්නය විනවා සතර වරම් දෙවි මහරජ සතර අත්ින් ඇවිදි පිරිත් පෙන් ඉසිති පුතුනේ පුවක් මල් පිණිත්තේ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පෙන් ඉසිති පුතුනේ පුවක් මල් පිණිත්තේ පිරිත් පෙන් ඉසිති පුතුනේ පුවක් මල් පිණිත්තේ පිරිත් පෙන් ඉසිති පුතුනේ පුවක් මල් පිණිත්තේ කළුපාන මහත්මයා මේ සංගීතයත් එක්ක බොහොම අපූරු මිහිරියාවක් දැනෙනවා විශේෂයෙන්ම අපේ මට නම් දැනෙන්නේ අර දේශීය පාරම්පරික ශාන්තිකර්ම සම්ප්‍රදායන යමක් ඇඟට දැනෙනවා මේ ගීතය අහනකොට. අපි සංගීතය පිළිබඳව කතා කරන්නට පෙර මේ ගීතයේ පසුබිම් පිළිබඳව ඔබ ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරා මේ ගීතයේ පද රචනාව ලියවීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ පද රචනාව සඳහා ආදේශ කරගත්තු එහෙම නැත්නම් සහාය කරගත්තු තවත් නිර්මාණ හිම මොනවා හරි තියෙනවද ඒ පිළිබඳවත් පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න. මට හිතෙන්නේ දැන් මේකේ රත්නශ්‍රී විජේසිංහයන් කියන සතර වරම් දෙවි මහරජ සතර දෙසින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිලිත්තෙන්. දැන් මේ සතර වරම් දෙවිවරු කියන්නේ අපේ සංස්කෘතියේ මේ අපේ සිංහල සාහිත්‍යයේ තියෙන සංකේතයක්. උන්ගෙන් මේ ආශිර්වාදය ආරක්ෂාව තමයි අපි මේ සතර වරම් දෙවිවරුන්ගෙන් මේ පෙන්වන්නේ. අනිත් එක අපි දැකලා තියෙනවා මේ ගොඩක් මේ බෝසත් උපත පෙන්වන චිත්‍ර අපේ විහාර බිතුසුතම් වල තියෙන අපේ ගෙවල් වල තියෙනවා. මේ බෝසත් සිද්ධාත් කුමාරය උපදින වෙලාවෙත් මේ සතරවරම් දෙවිවරු මේ ඒ චිත්‍රවල හතරවට ඉන්නවා. එම් සාර්ලිස් කියන ශිල්පියා විසින් අඳින්නලද ඒ කාලේ තිබුණා අර ගෙද හැම ගෙදරකම බෝසත් උපත අබිනිෂ්ක්‍මණය මේ ආදී චිත්‍ර කීපයක් තිබුණා. ඒ චිත්‍ර විශේෂයෙන් බෝසත් උපත චිත්‍රයේ හතර කොනේ මේ සතරවරම් දෙවිවරු විරූඩ විරූපාක්ෂ දුතරාෂ්ට වෛශ්‍රවණ කියන මේ සතරවරම් දෙවිවරු හතර දෙනා බොහොම අපූර්වව නිර්මාණය කළ තිබුණා මේ ශිල්පියා. සම්පත් ඒ වගේ අපිට මේ වචන ටික කියනකොට සතරවරම් දෙවි මහරජ සතර අතින් නැවිදෙන් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් ගෙනෙත් කියනකොට අපිට ඒ චිත්‍රූපේ මැවෙනවා. දැන් මේ රත්නශ්‍රී සූරීන් කියන්නේ මේ බෝසත් දරුවෙක්ගේ සම්ප්‍රාප්තියක් උපතක් කියන එක අපට ඒ මනෝමය විදිහට අපට මනසට එනවා. සතරවරම් දෙවි මහරජ සතර අතින් නැවිදෙන් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් ගෙනෙත් බෝසත් කියන්නේ හොඳ කියන එකනේ. හොඳ දරුවෙක්ගේ උපතක් සම්ප්‍රාප්තියක් ගැන තමයි මේ ආරම්භයම තියෙන්නේ. ඊට පස්සේ කියන පලාපෙති බඳන් ගෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායටින් සඳකඩ පහන පායන බලන්න මේ අපූර්වත්වය කවියක ළඟ තියෙන අපූර්වත්වය කියන්නේ අපි සාමාන්‍යයෙන් නිර පායනවා හඳ පායන අපේ ඉහට උඩින් තමයි පායන්නේ. මොකද කවිය කියනවා නුඹේ පායටින් සඳකඩ පහන පායන බලන්න මේ කවියෙක් මවන මේ අපූර්ව ලෝකය එයාගේ දරුවා හරි පුතා සඳකඩ පහන උඩ ඉඳගෙන ඉන්නවා කියලා එයා කියන්නේ නැහැ. ඒක බොහොම අපූර්ව විදිහට සාහිත්‍යාත්මක කියනවා නුඹේ පායටින් සඳකඩ පහන පායන අනිත් එක මෙතන කියන මේ අපේ මේ සඳකඩ පහන කියන්නේ අපේ මේ සංස්කෘතියේ තියෙන මේ බොහොම ප්‍රබල සංකේතයක්. සඳකඩ පහන නිර්මාණය කරන්නේ අජීවී ගලකින්. අපේ මේ සිංහල හෙළ කලාකරුවා මේ අජීවී ගල සජීවී කරන මේ ඔහුගේ කැටයමේ ගල් කැටයම් වල. ඉතින් මේ රත්නශ්‍රී සඳකඩ පහන නැවතත් සජීවී කරන මේ කවියෙන් කොහොමද කියන්නේ පලාපෙති බඳන් ගෙලවට හංස පියාපත් සලමින්. සඳකඩ පහන ඔහු දකින්නේ මේ සඳකඩ පහන අඩ කවාකාරයි මේ ගෙලවටේ පලාපෙති බඳගත්තා වගේ. අපි දන්න පලාපෙති සරසෙල්ලක් තියෙන සඳකඩ පහන. හංස පියාපත් සලමින් හංස වෙලක් තියෙන සඳකඩ පහනේ. හංස පියාපත් සලමින් මොවින් නෙළුම් පොහට්ටුවක් ගත් හංස පෙලක් සඳකඩ පහනේ. මේ කවිය මේ අපූර්වත්වයෙන් මේ ස්වභාව ධර්මයේ අපේ වස්තු වර්ණනා කරනවා. පලාපෙති බඳන් ගෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායටින් සඳකඩ පහන පායලා. අනිත් මේක තව දොනිතන තවත් අර්ථයක් තියෙන මේ සඳකඩ පහන කියන්නේ අපේ මේ අවුරුදු 2600ක සංස්කෘතිය නියෝජනය කරන ප්‍රබල සංකේතයක්. මේ කියන්නේ මේ නුඹේ පායටින් සඳකඩ පහන පායලා ගියාට පස්සේ අපට නිතතින් සියයටන මේ අවුරුදු 2600ක මහා ශිෂ්ටාචාර මහා සංස්කෘතිය ලැබිච්ච උරුමය නිතතින් උපතින්ම මේ දරුවට උරුම වෙනවා කියන්නේ. ඊට පස්සේ කියනවා මේ බ්‍රහස්පති තාරකාව මුදුන් වී සරත් නුඹ ගැබ. අපි දන්නවා බ්‍රහස්පති කියන්නේ අපේ ඒත් සාහිත්‍ය සංකේතයක්. මේ බ්‍රහස්පතිට කියනවා සුරගුරු කියලා කියනවා. ගුරුතරුව කියලා කියනවා. බ්‍රහස්පතිගෙන් අපි සංකේතවත් කරන්නේ මේ ප්‍රඥාව බුද්ධිය. ජ්‍යොතිෂය තුළ ප්‍රඥාව සංකේතවත් කරන ජ්‍යොතිෂ අපි අයින් කරත් අපිට මේ සාහිත්‍යයේ මේ බ්‍රහස්පති තාරකාවෙන් මේ ප්‍රඥාව සංකේතවත් කරනවා. ඉතින් මෙතන කවිය කියන බ්‍රහස්පති තාරකාව මුදුන් වී සරත් නුඹ ගැබ. දැන් සරත් අහසේ අපි දන්නවා සරත් කාලයේ තියෙන අහසේ එක වලාකුලක්වත් නැහැ. වැහි වලාකුළු නැහැ.
ඒ නිසා මේ ඒ බුදුන් වෙන තාරකාව එළියට බාධා කරන්න කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා මේ පහදුල් අහසේ බ්‍රහස්පති තාරකාවේ මේ ප්‍රඥාකාරක තාරකාවේ ආලෝකය මේ කිසි බාධාවකින් තොරව විහිදෙනවා. බලන්න පුතාට කරන ආශිර්වාදය ඔහුගේ ප්‍රඥාව වැඩි වර්ධනය වෙන්න කියන එක කවිය කියනවා. බ්‍රහස්පති තාරකාව මුදුන් වීසරත් උඹ ගැබ. හැබැයි ප්‍රඥාව බුද්ධිය විතරක් තියල හරියන්නේ නැහැ. අපි දන්නවා න්‍යෂ්ටික අවිය හදන අයටත් බුද්ධිය තියෙනවා. සයිබර් ක්‍රයිම්ස් පරිගණක අපරාධ කරන කටියට හොඳට බුද්ධිය තියෙනවා. නමුත් බුද්ධිය විතරක් තිබිලා ඒක හරියන්නේ නැහැ. ඒ නිසා තමයි කවිය කියන්නේ බ්‍රහස්පති තාරකාව මුදුන් වීසරත් උඹ ගැබ ස්වර්ණමාලි මහසයාගේ පොත් පළඳලා කියලා. ඒ මුදුන් වෙච්ච කිසිම මේ බාධාවකින් තොරව මතුවෙන ප්‍රඥාව නිකන් නෙමෙයි. ස්වර්ණමාලි මහසයාගේ මොකද වෙන්නේ? අපේ දින මේ අධ්‍යාත්මික ගුණධර්ම. ඒ දෙක එකතු වෙන්නේ කියලා. බ්‍රහස්පති තාරකා මුදුන් වෙච්ච සරත් නඹ ගැබ ස්වර්ණමාලි මහසයාගේ කොත් පළඳලා. ඉතින් බලන්න කොච්චර මේ තමන්ගේ දරුවාට විතරක් නෙමෙයි මේ අපේ ලංකාවේ සියලුම දරුවන්ට, ලෝකයේ සියලුම දරුවන්ට මේ කවිය කරන්නේ බොහොම මේ සොඳුරු ප්‍රාර්ථනයක්. අනිත් එක මේ ගීතේ වචන ස්වල්පයක් තිබ්බට ඒ වචන ඇතුලෙන් ධ්වනිත වෙන අර්ථ, ඒක වචනවල තියෙන ව්‍යංජනා ශක්තිය හරි ප්‍රබලයි. බලන්න මේ වචන කීපයක් ඇතුලෙන් කවිය විවිධ තල මානයන් වල අර්ථ මතු කරනවා. මුඩින් පේන එක අර්ථයක්, යටතලයේ තව අර්ථයක්, ඊටත් ගැඹුරින් තවත් අර්ථයක්. ඒ නිසා මම හිතන්නේ මේ ලංකාවේ තියෙන විශිෂ්ට ගේපද රචනයක් කියලා පොඩ බය නැතුව කියන්න පුළුවන් මේ පදමාල. රත්නශ්‍රී විජේසිංහයන්ගේ මේ අපූරු ගීතය. මේ ගීතය තුළ අපේ කම විශේෂයෙන්ම දරුවෙකුගේ ප්‍රඥාව වගේම අධ්‍යාත්මය සංවර්ධනය වීමත් ඒ වගේම ඒත් එක්කම මහ දැවැන්ත සංස්කෘතියක් උඩ ගොඩනැගෙන බාල පරම්පරාවක් ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. කල්පනා මහත්මා, මේ ගීතයට පදමාලාව වගේම ලොකු මෙහෙවරක් කරනවා මේ සංගීතය. සංගීතය පිළිබඳවත් අපි කතා කරන්නට ඕන. මේ සංගීතය පිළිබඳව කොහොමද ඔබ දකින්නේ? මේ ගීතයේ සංගීත නිර්මාණය කරන්න පණ්ඩිත අමරදේවයන් ගායනා කරන්නේ එතුමා සහ පිරිස. මම පොඩි මේ කොටසක් පොඩි නාද මාලාවක් ගායනා කරන්න සම්පත් කියන බලන්න මොකක්ද ඇහෙන්නේ කියලා. පාත්‍රට ශාන්ති කර්ම අනිවාර්යෙන්ම එන අර ලෝකේ තියෙන එකම වාද්‍ය භාණ්ඩේ ඒ තමයි හරකෙක්ගේ ආමාශය. එහෙම නැත්නම් අපි කියනවා හරක් බුක්කකින් නිර්මාණය කරන පහතරට බෙර. එහෙම නැත්නම් යක් බෙර. ඒ යක් බෙරේ නාදමාලාවත් එක්ක පහතරට ශාන්ති කර්ම වල ආභාෂය මේ ඒ ඔබ ගායනා කරපු කොටස තුළ තියෙනවා. මම කියලා පෙන්නන්නම් මේ අපේ මේ පහතරට තොවිල් වල මේ අතර මේ ගීතයත් පොඩි යාගයක් වගේ. යාගෙන් කරන්නේ අපි ශාන්තියක් නේ, ශාන්ති කර්මයක්. එතන මේක අර එකතැනක තියෙනවනේ මේ පිරිත් පැන්නි සිටි දෙවිවරු පුවක් මල් කෙනෙක්. ඉතින් මේ පුවක් මල කියන එක අපි දැකලා තියෙනවා පහතරට ශාන්ති කර්ම වල අනිවාර්යයෙන්ම ගන්නවා. විශේෂයෙන්ම අර දළුමුර සකස් කිරීමේදී පුවක් මලත් එක්ක පුවක් මල් කෑල්ලක බුලත් කොලයක් උතර තමයි දළුමුර සකස් කර ගැනීම කරන්නේ. ඒ කාරණාව මේ ගීතය තුළට ඇතුළේ තියෙනවා. ඔව්. දැන් කියෝ වගේ මේ තොවිල් කවියක් මම කියන්නම්. මේක මේ කළු කුමාර සන්නේට කියන කවියක් නේ. අපි අහලා බලමු. වකුසුවන් වුවන් මිනි කිරුලක් දෙරුවේ රුදුරුවන් වුවන් දැම සඟලින් දෙරුවේ සුරුවන් කතුන් සොලසක් පිරිවෙරුවේ ඒ කුමරුන් විසින් හැම ලෙඩ දුරුවේ. වල අපේ ගැමි සාහිත්‍යකරුවා මේ කළු කුමාරය ගැන උනත් කියන්නේ බොහොම සාහිත්‍යාත්මකව. රකුසුවන් වුවන් මිනි කිරුලක් දෙරුවේ රුදුරුවන් නුවන් බැම සංගලින් දරුවේ. ඔහුගේ මූණේ ඇස්වල තියෙන රෞද්‍රකම ගැන කියන්නේ. සොඳුරුවන් කතුන් සොලසක් පිරිවැරුවේ. කළු කුමාරය කියලා අපේ ගැමියා අපේ ගැමි කලාකරුවා කියන්නේ එකුමරුන් විසින් කළ හැම ලැඩ දුරුවේ. බලන්න ඒ කාරණේ වුණත් ඒක බොහොම මේ බොහොම සෞන්දර්යාත්මක විදිහට තමයි එකුමරුන් විසින් කළ හැම ලැඩ දුරුවේ. මම වෙන පැත්තකට ගියා මම හිතන්නේ. කොහොම වුණත් මේ ගීතයත් මේ කුඩා යාගයක් වෙයි අපේ යාග කවි වල අඬ තමයි අමරදේවයන් මේ ගීතේ පාවිච්චි කරන්නේ. දැන් බලන්න. දෙන දෙනා නා දෙන 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 දෙනෝ දෙන දෙනා නා දෙන 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 දෙනෝ. ඔයාලටම තමයි වර්ධනය කරන්නේ. සිත පුතුනේ පුවක් මල් කෙනෙක් තෙන් යාග කවි
යාගේ තිබිච්ච අඬම තමයි අමරදේවන් ගන්නෙ. අනිත් එක ඔබගේ වගේ මේ යාගේ වාදනය කරන මේ තාල වාද්‍ය භාණ්ඩය තමයි මේ යක් බෙරය. නැත්නම් දේවල් බෙරය, නැත්නම් පහත රට බෙරය. අර කිව්වාගේ කිතුල් කන්දකට අර හරකගේ අමාශයෙන් තමයි මේ ඒක බෙර සකස් කරන්නේ. ඉතින් මේ අමරදේවන්ගේ මුල් ගීතයේ මේ අපට ඇහෙන්නෙත් මේ යක් බෙරය අඬ තමයි. අපි දැන් මේ අවස්ථාවේ මේ තබ්ලාවේ බායාවෙන් වාදනය කරලා පෙන්නුවට මුල් ගීතයේ යක් බෙරය අඬ අපට ඇහෙනවා. තව තාල වාද්‍ය භාණ්ඩ ඇතුළේ යක් බෙරය අඬ ඇහෙනවා. ඒ නිසා මේ ගීතේ මේ කුඩා යාගයක් වගේ. ඇත්තටම යාගයෙන් කරන්නේත් අපේ විවිධ දෝෂයන්, විවිධ රෝග, ලිඩ රෝග සමනය කරන්න කරන්න මේ ශාන්තියක්. ඉතින් මේ ගීතෙන් කරන්නේ අපේ සියලුම මේ ලෝකවාසී දරුවන්ට කරන ආශිර්වාදයක් ශාන්ති කර්මාත්මක ගැලපෙනවා නිසා නේද? ඇත්තටම බොහොම අපූරු ශාන්ති කර්මයක් විදිහට මේ ගීතය අපිට හඳුරගන්නට පුළුවන්. ඒත් එක්කම මේ සඳහා මේට අමතරව දැන් ඔබතුමන් පසුගිය ගීවල විවරණයන් හි කතා කරනකොට අපි දැක්කා මේ විවිධ රාග, ඒ වගේ දේවලුත් මේ ගීතයට ආභාසයක් ලබාගෙන තියෙනවද? මේ ගීතය අමරදේවන් ගොඩක්ම සංගීතවත් කළා තියෙන්නේ අපේ මේ ඉන්දියානු අඬ බැහැර කරලා අපේ දේශීය අඬවල් අරගෙන. ඒ නිසා මේකේ අර වංකෝගේ යක්බෙරේ වාදනය කරනවා. ඊට අමතරව මේ සංගීත භාණ්ඩ වේදෙන් නම් බටනලාව, වයලීන වගේ භාණ්ඩ වාදනය කරනවා. දැන් මේ ගීතයක අපි දන්න කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ස්ථායි කියන කොටස. දැන් සතර වරම් දෙවි මහරජා කියන මේ මුල කොටස. මේ කොටස තමයි නිරන්තරයෙන් වරින් වර මේ ගීතයේ මුල, මැද, අග වගේ ගායන වෙන්නේ. දැන් මේකේ අන්තරා කියන්නේ මේ දෙවෙනි තුන්වෙනි කොටස්. දැන් බලන්න මේක අන්තරා කොටස ගත්තා. අලා පිටි බඳ ගෙලවඩ හංස පියාපත් සල. අලා පිටි බඳ ගෙලවඩ හංස පියාපත් සල. අන්තරා කොටසේ මේ දෙවෙනි වර ගායනා කරන්න අමරදේවන් සමග මේ ගායන වෘන්දයක්. ඉතින් තොවිලෙත් අර ප්‍රධාන යකදුරා ඉස්සරහට ගිහිල්ලා තොවිල් කවිය කියනකොට ඔහුට අත්වැල් අල්ලන්න ඒ බෙරවාදක වෙනස සම්බන්ධ වෙනවා. ඉතින් අමරදේවන් මම හිතන්නේ ඒ ආකෘතිය මේකට අරන් එන්නේ නැති මේ තොවිලේ තුච ආකෘතිය. අනිත් අපි දන්න මේ තොවිලේ අවසන් කළා මේ ඒ පාන්දර ජාමේ මේ යකදුරන් ඒ පිළිත්පැන් එහෙනවා ඒ යාගේ මඩුව වටේට. සිරස පාද කවි කියලා හැමෝටම ආශිර්වාද කළා. ඉතින් මට චිත්‍රූපයක් වෙන මේ ගීතේ ආරම්භ වෙන කොටසෙත් සතර වරම් දෙවි මහරජ සතර අතින් පැවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්. මේ රිද්මයත් එක්ක යකදුරන් මේ යාග භූමියේ ඒ පිරිත්පැන් හිමින් ඔවුන්ගේ මේ ඒ රිද්මයානුකූල ගමන මම හිතන්නේ මේ ගීතයෙන් අපට මේ චිත්‍රූපයක් වෙලා පේනවා. ඇත්තටම බොහෝදුරට මේ දේශීය සංස්කෘතියත් එක්ක විශේෂම බෙන්තරගම් සීමාවේ ඉඳලා කතරගම පුරවරේ දක්වා වෙන මේ පහතරට අපේ දැවැන්ත උරුමේ එක පැතිකඩක් නිරූපණය කරන ගීතයක් විදිහට රත්නශ්‍රී විජේසිංහයන්ගේ මේ අපුරු ගීතේ අපිට විවරණය කරන්න පුළුවන්. මේ තුල එන පහතරට ශාන්ති කර්ම ආභාසය, ඒ වගේම ඒ තුලින් සිදුවෙන ආශිර්වාදාත්මක ස්වરૂපය තමයි අපේ කළුපහන මහත්මයා පැහැදිලි කරේ. මේ ගීතේ සමස්තය දිහා බැලුවහම සමස්ත ධාරක ප්‍රජාව වෙතම කරන ආශිර්වාදයක්. ඒ වගේම ඔවුන්ට මේ සංස්කෘතිය පවරා දීමේ මහ දැවැන්ත කාර්යයේ එක පැතිකඩක් රත්නශ්‍රී විජේසිංහයන් පවරා ගැනීමක් විදිහට තමයි අපිට මේ ගීතයේ විවරණය කරන්න පුළුවන්කම තිබෙන්නේ. එවනම් අපි දෙවෙනි ගීතයට යන්නට සූදානම්. රවි මහත්මයා, අපි දෙවෙනි ගීතය විදිහට අද දවසේ තෝරාගෙන තියෙන්නේ කුමක්? සම්පත් මම මෙහෙම කියන්නම්. ඒක නේ මේ අපි දැන් කලින් ගීතය ගැන කතා කරනත් අපි මේ රිද්මය ගැන කතා කරා. යක් බෙරේ රිද්මය නැත්නම් යකදුරන්නේ ඔවුන්ගේ නර්තන ඉදිරිපත් කරන රිද්මය. ඇත්තට මේ රිද්මය කියන විශ්වයේ හැමතැනම තියෙන දෙයක්. මේ රිද්මය කොහෙද තියෙන්නේ ඇත්තටම? මේ රිද්මය කොහෙන්ද පටන් ගන්නෙ? අපේ පපුව රත් තිබ්බොත් අපිට මොකද හැන්නේ? අපිට හදවත ගැහෙන රිද්මය. හදවත ගැහෙන රිද්මය හැනවා. අපේ ඇඟේ අත අරන් මෙහෙම අපේ නාඩි බැලුවොත් අපේ ඇඟේ රුධිරය ගමන් කරන රිද්මය හැනවා. අපිට නිශ්ශබ්ද වෙනදගෙන අපේ සවන් දුන්නොත් අපි හුස්ම ගන්න රිද්ම අපට එනවා. කියන්නේ අපි ඇඟ ඇතුලේ තියෙනෙත් රිද්මයක්. එතන ඉහට ගියාට පස්සේ මේ අපි ඇවිදින්නේ රිද්මයකට. ගොවියෙක් කුඹුර කොටන්නේ රිද්මයකට. කුරුල්ලෙක් පියාඹන්නේ රිද්මයකට. හුළඟ හමන්නේ රිද්මයකට. වැස්ස වහිනේ රිද්මයකට. ඊට පස්සේ වැහි වතුර පොළොට වටට පස්සේ දන්න පොළොවේ තියෙන වතුර වලවල් වල අර රැලි ගමන් කරනවා. එතනත් තියෙන රිද්මයක්. මේ ලෝකේ පුරාම රිද්මේ තියෙනවා. අනිත් එක මේ අපි දන්න මේ රෑ දවල් උදා වෙන්නේ මේ පෘථුවේ කරකැවෙන්නේ රිද්මයකට. පැය 24 වරක් තමයි ඒක වටයක් යන්නේ. පොයේ උදා වෙන හඳ අපේ පෘථුවේ වටා යන්නේ රිද්මයකට. ඉතින් මේ අවුරුදු ගෙවෙන්නේ, ඒ කියන්නේ අපේ පෘථුවේ සූර්යයා වටා යන්නේ රිද්මයකට. මේ විශ්වය පුරාම තියෙන්නේ රිද්මයක්. අර මහා යකඩ කඳක් වෙච්ච කෝච්චිය
එක්ගමන් කරන ඇත්තට. ඒ විශ්ය පුරාමතින් අපේ මේ අපේ ශරීරයෙන් පටන් ගත්තත් අපේ මේ එක සෛලකින් පටන් ගත්තත් මේ මහා විශ්ය පුරාමතියන්නේ රිද්මයක්. ති ඒ රිද්මේ තමයි මේ කලාවේ ආත්මය වෙන්න. රිද්මේ නිසා තමයි ලෝකෙ ගොඩක් දේවල් ලෝක සියලුම දේවල් බිහිවෙලා මේ රිද්මයත් එක්ක බැඳිලා. ඒ වගේ මේ කලාවේ ප්‍රධානම කාරණයක් තමයි මේ රිද්මය කියන්නේ. රිද්මය තමයි කලාවේ ආත්මය. මේ මහා කලාකරු මහගමු සේකරයන් කියනවා මේ ඔහු කොහොමද රිද්මය ඉගෙන ගත්තේ කියලා. ඔහු කියන මෙන්න මේ විදිහට ඔහුගේ ප්‍රබුද්ධ කියන කවි පොතේ ඇවිද ලඟු දින කැලෑ බිම්වල රැගෙන විත් තුන් හිරිය පන්කොළ යොදා කුකුළු සායම් රතුහා කොළ වියා නෙක් විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිට මට කියා දුන් අම්මා අනුභවය කියලා. ඇත්තට මේ සේකර කියන්නේ සේකරගේ අම්මා ගැන කියන්නේ. සේකරගේ අම්මා මේ හැන්දෑ ජාමේ මේ කැලෑවල ඇවිදලා ලඳු කැලෑවල ඇවිදලා ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තුන් හිරිය පන්කොළ පන් ගස් කපාගෙන එනවා. ඒව වේලලා යොදා කුකුළු සායම් රතුහා කොළ ඒව පාට කරනවා. පාට කරලා අම්මා මේ එළිවෙන ජාමේ පාන්දර නැගිටලා අපි දන්න කවුරු කාටත් කලින් අපි ඔයාලා හැරෙන්නේ අම්මා පාන්දර නැගිටලා වියා නෙක් විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කියා දුන් අම්මා නුඹය කියලා. ඉතින් සේකර කියන්නේ සේකරට මේ විශ්වයේ රිද්මය අඳුනගත්තේ අම්මා වියන රටා පැදුරේ තිබිච්ච රටාවෙන් කියලා. මම කියන්නේ සේකර විතරක් නෙමෙයි අපි හැමෝටම මේ විශ්වයේ රිද්මය කියලා දෙන්නේ. තරමක් හරි දැනෙනවා නම් අපේ අම්මගෙන් තමයි අපි රිද්මය හඳුනගෙන තියෙන්නේ. අපි මෙලොවට බිහි වෙන්න කලින් ඉඳන්ම අම්මගේ ගර්භයේ ඉන්න අවස්ථාවේ තමයි අපිට මේ විශ්ව රිද්මය අපිට දැනෙනවා. ඇයිගේ හෘද ස්පන්දනය තමයි අපි මුලින්ම අහන්නේ. විශ්ව රිද්මය විතරක් නෙමෙයි සම්පත් මම හිතන්නේ මේ ආදරය, කරුණාව, භාෂාව, සංගීතය, ගායනය මේ හැම දෙයක්ම අපිට කියලා දෙන්නේ අම්මා. ඉතින් කොහොමද අම්මා අපිට මේ කාරණේ මේ රිද්මය විශ්ව රිද්මය අපිට කියලා දෙන්නේ? අපි පොඩ්ඩක් බලමු ඒක. Bye.
කොටස ඇහෙන් බලන්න. අපේ ජීවිතයට එකතු කරන්නේ අපේ අම්මා. අපේ අම්මා පිළිබඳව කියවෙන බොහොම අපූරු ගීතයකට තමයි ඔබ සවන් දුන්නේ. අපි සූදානම් වෙන්නේ මේ ගීතයේ පදමාලාව පිළිබඳව, මේ පදමාලාවේ අන්තර්ගතය පිළිබඳව තවදුරටත් කතා කරන්න. මම හිතන්නේ අපි සේකරයන් ගැන කතා කළාට රිද්මය පිළිබඳව, රිද්මයේ විවරණය පිළිබඳව මේ ගීතයේ පද රචනයේ සේකරයන්ට දෙවීම. මේ ගීතයේ පද රචනයේ පිළිබඳවත් අපි අහලා අපි දැනගමු කළුපහන මහත්මාගේ. මේ ගීතය පද රචනය කරන්නේ මේ ගේ පද රචනය කරන්නේ ප්‍රේමකීර්ති දල්විස් කියන ලංකාවේ බොහොම විශිෂ්ට සංනිවේදකයා. මම කියන්නේ එහෙම තියෙන විශිෂ්ට සංනිවේදකේ. ඇත්තටම එතුමාගේ අත්විඳීමක් ආශ්‍රයෙන් තමයි මේ ගීතය ලියවෙන්නේ. එතුමාගේ මව එක්ක එතුමාට ගොඩක් එකට ජීවත් වෙන්න ලැබෙන්නේ එතුමාගේ වෘත්ති ජීවිතය නිසා. එකවරක් එතුමාගේ මව බොහොම අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ ඉන්න වෙලාවක එතුමාට කනස්සල්ලක දෙනවා මීට පස්සේ අම්මා දකින්න නොලැබේවි කියලා. ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයක රෝහලේ ඉන්නේ. එතුමා මේ අම්මා බලන්න ගිහිල්ලා ඇවිල්ලා එතුමා ඒ විඳපු ඒ වින්දිතය නිසා මේ ගීතය රචනා කරා කියලා එතුමා සඳහන් කරනවා. කොහොම වුණත් අපි මේ අපේ සියලුම අම්මවරු ගැන, අපේ අම්මලා හැම කෙනෙක්ම ගැන මේ ගීතේ මට පේන්නේ මේ ගීතය ඇහුවට පස්සේ මගේ අම්මා. මට සම්පත්තත් එහෙම වෙන්නේ නැති මේ අපි බලන්නේ ශ්‍රාවකයන්ටත් සියලු දෙනාටම හැම වෙයි. අපි සියලු දෙනාට මතක් වෙන්නේ අපේ අම්මා. ඒ තරම් මේ විශ්ව සාධාරණ ගුණයෙන් මේ ගීතය රචනා කරලා තියෙනවා. ප්‍රේම ගීත කියන ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පත අද මෙන් පැමිණෙන්නේ සුලංගිල් එල්ලි. ඔහු එකපාරට අම්මේ ඔබ බුදු වේවා කියලා කියන්නේ නැහැ. නමුත් ඒක බොහොම සාහිත්‍යාත්මක సౌందర్యාත්මක කියන අපි දන්නවා මේ සිද්ධාත් කුමාරයා ගිහිගේ හැර ගිහිලා අවුරුදු 6කට පස්සේ තමන්ගේ ගමට එනවා. කිඹුල්ලක් පොරේට එනවා. මේ අවස්ථාවේ මේ යසෝදරාව අවුරුදු 6ක් වයස රාහුල කුමාරයාත් එක්ක මතු මහලෙන් දැන් මේ ඒ කුමාරයාට පෙන්වන වේදේ සක්මන් කරන මහා පුරුෂයා තමයි ඔබේ පියා කියලා. ඒ වෙලාවේ මේ කුමාරයා දුවගෙන යන පාරට වේදියට ගිහිල්ලා මේ බුදුන් වහන්සේගේ සුලඟින් එල්ලෙනවා. බලන්න මේ අම්මේ ඔබ බුදු වේවා කියන්නේ නැතුව කොච්චර දෙයක් මේකෙන් මවනවද. අපිත් අපේ ළමයි සුලඟින් එල්ලගෙන ගමන් කරනවා යනවා. අපි කුඩා කාලේ මතක් වෙනවා අපේ අම්මලා තාත්තලාගේ සුලඟින් එල්ලලා ගියේ හැටි. ඒ යන්නේ මේ ඇත්තටම හොඳ ගමනක් යන්නේ. අර රාහුල කුමාරයන් ගියා වගේම ගමනක් තමයි අපි අම්ලා තාත්තලත් එක්ක එසොළඟිල්ල ඉල්ල යන්නේ. ඉතින් මේ සියලුම දේවල් මේ ප්‍රේම කීර්තිය අපට බොහොම අවිඥානිකව සිහිපත් කරන. බලන්න කොච්චර දක්ෂ ගිය පද රචකයෙක්ද කියන එක. ඊට පස්සේ කියන සඳදිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මෝදෝවා. අම්මගේ ශීරිය අම්ම පෝෂණය කරපු විදිය බලන්න මේ ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා කියන විදිය සඳදිය කර කිරි වතුරෙන් එතන සෞම්‍ය ගුණය ඒ පෝෂණය කරපු විදිය ඒ දියරෙන් මෝදෝවා. අපි දන්නවා අම්ම කෙනෙක්ගෙන් අපි කිරි උරා බොනකොට අපි කිරි විතරක් නෙමෙයි බොන්නේ. අම්මගෙ තියෙන ආදරය කරුණාව හැම දෙයක්ම අම්මට ස්පර්ශ වෙලා අපි කිරි උරා බොන අතරේ අපට ඒ සියලුම දේවල් අපට ලැබෙනවා. සඳ දියේ කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මොමදෝවා දිව මතුරක් වන් නැලවිලි ගීන් මතකයි මා නැලවුවා. අම්මගෙ නැලවිලි ගීතයත් ඒ වගේ හදිහට ඒක දිව්‍ය මන්ත්‍රයක් වගේ කියනකොටම අපි නැලවෙනවා. ඉතින් මේ ඊට පස්සේ කියන ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතේට කිරදී පණදී. අපි දන්න මේ ලෝකේ විද්‍යාව ගොඩක් දිනුවලා තිනවා.
නමුත් ජීවිතයකින් ජීවියක් ජීවිතයක් ගැන දෙන්න පුළුවන් අමට විතරයි. කොච්චර විද්‍යාව දුනොත් මේ යන්ත සූත්‍ර වලට ඒ දෙ කරන්න බෑ. ඒකට අපට මේ අපේ මේ අධ්‍යාත්මය එකතු වෙනවා. සතමයි කියන්නේ ජීවිතෙන් ජීවිතයක් ගැනදී ඒ ජීවිතේ කිරදී පණදී මා දැඩි කළම්මා. ඒ ඔය විදිහට කොච්චර අපි කිව්වත් සමහර වෙලාවට කියනවා මගේ පණ වුණත් මම ඔබට දෙන්නම් කියලා. හැබැයි අපේ අම්මා ඇර අපිට පණ දීපු වෙනත් කෙනෙක් නැහැ. ඔව්. ඒ අනුව දැන් මේ ගීතය තුළ බොහොම අපූරු එක අතකින් බැලුවාම ප්‍රේම කීර්තිය ද අල්විස් නම් ගේපද රචකයාගේ මහා සංනිවේදකයාගේ පෞද්ගලික අත්දැකීමක් විශ්ව සාධාරණත්වයට පත් කළ විශ්වීය අත්දැකීමක් බවට පත් කරපු කාරණාවක් තමයි මේ ගීතය තුළින් ප්‍රතිනිර්මාණය වෙන්නේ. අපි මේ ගීතය පිළිබඳව තවදුරටත් කතා කරමු. අද දවසේ ගීයක වරුණ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කරන මේ මොහොතේ ඔබගේ බුද්ධිමය ප්‍රභාවය තවදුරටත් ප්‍රවර්ධනය කරන්නට අපි සාකච්ඡා සභාවට අදත් එකතු වෙලා ඉන්නේ. දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් විශාරද රවිප්‍රසාද් කළුපහන මහත්මයා, ඒත් එක්කම අද දවසේ තබ්ලා වාදනයෙන් අපිට සහය වන්නේ විශාරද ජනක ලියනගේ මහත්මයා. ඔබටත් පුළුවන් ඔබේ වටිනා අදහස් අප වෙත සංනිවේදනය කරන්න. ඔබට පුළුවන් අපට ලියා එවන්න ඔබගේ වටිනා අදහස් අපේ ලිපිනේ හරිදී ටීවී ප්‍රධාන කාර්යාලයේ 543 ජී මාදිවිල පාර තලවතුගොඩ. අපේ දුරකථනයේ නමතනවා නම් අපේ දුරකථන අංකය 011 70 60 631. ඔබ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නම් ඔබට ඉතාමත්ම පහසුවෙන් අප හා සම්බන්ධ වෙන්නට පුළුවන්. අපේ ගාල්ල කාර්යාලයේ ලිපිනේ හරිදී ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 011 70 63 39 66. අපි කතා කරමින් ඉදී අපේ තවත් අපූරු ගීතයක් පිළිබඳ. ඒ ගීතයේ පද රචකයා ගීත රචකයෙක් පමණක් නොවේ, මහ දැවැන්ත සංනිවේදකයෙක්. ඒ තමයි අපේ ගීත කලාව තුළ තියෙන ප්‍රේම කීර්තිද අල්විස් සලකුණ පිළිබඳව අපි කතා කළේ. රවි මහත්මයා, අපි දැනගන්නට කැමති මේ ගීතයේ බොහොම සංවේදී ගීතයක්. මේ සංවේදී භාවයේ සඳහා මේ පදමාලාව තවදුරටත් කොහොමද හේතු වෙන්නේ? අපි දැන් කලින් කතා කරා, මෙතන පහුගිය සති දෙකේම අපි කතා කරා මේ අමරදේව මහගම සේකර සුසංයෝගය ගැන. අපේ මේ සිංහල ගීතාවලියේ ඒ වගේ තවත් සුසංයෝගයන් තියෙන විස්තරහට. දැන් මේ විත්ත ප්‍රේම කීර්ති සුසංයෝගයත් ඒ පස්සේ ආපු ඊළඟ සුසංයෝගයක්. උන් දෙදෙනා බෙහි කරපු නිර්මාණ රාශියක් තියෙනවා. අපි කතා කරේ මේ ආදරය උල්පත වූ අම්මා කියන ගීතය. මේ ඇත්තටම සමහර අපේ ස්වභාවිත ගීත රසවිඳන අයත් ඉන්නවා, වෙන ශෛලීන් වල ගීත රසවිඳනත් ඉන්නවා, සියල්ලම රසවිඳන අයත් ඉන්නවා. මේ සමහර සුළුතරයක් කියනද මේ වගේ ගීත හරොන් නින්ද යනවා කියලා. එහෙම කතාවක් අපේ සමාජේ තේරාන්නේ. ඒක ඇත්තටම මේ ගීත හදවත නින්ද යන තමයි. මොකද අම්මා නැලවිලි ගීත කියන්නේ මේ ළමයා නිදි කරවන්න නන්නන්නේ. නොගියොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඇත්තටම මේ කෙනෙක් සනසවන්න පුළුවන්, සතුටවන්න පුළුවන්, කෙනෙක්ගේ මානසික ආතතිය අඩු කරන්න පුළුවන් නම් ඒක සංගීතය කරන්න පුළුවන් විශ්ව කර්මයක්. සමහර අය එන්නේ මම හිතන්නේ නින්ද යන්නේ නැති කට්ටිය එනවා. මනසේ තියෙන විවිධ හැලහැප්පීම් නිසා. ඔවුන් කල්පනා කරන ඔවුන්ගේ තියෙන ඉඩම් වල පොල් කඩන් යයිද හොරු, ඒ නිසා මේ නින්ද යන්නේ නැහැ. සමහර අය ඉන්නවා මේ බෙහෙත් නින්ද යන්නේ නිසා බෙහෙත් වනවා. බෙහෙත් බීලත් නින්ද යන්නේ නැහැ. ඒ නිසා සංගීතයෙන් පුළුවන් නම් කෙනෙක් සනසවන්න, සතුටවන්න. මේ වගේ නැලවිලි ගීතයක් ආශ්‍රයෙන් මම හිතන්නේ ඒක සංගීතයෙන් කරන්න පුළුවන් ලොකු දෙයක්. ඇත්තට මේ ගීතෙන් මේ නින්ද යන්න ඕන. නොගියොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද මේක නැලවිලි ගීතයක් නිසා. ඇත්තටම මේ විප්‍රත්නායකයන් මේකට තමයි යොදන්නේ අපේ මේ අර අම්මා අපි නලවන කියපු ගීතය ආශ්‍රයෙන්ම තමයි. හැබැයි මේ විප්‍රත්නායකයන් ඒ අපේ නැලවිලි ගීතේ තනුවේ ආත්මය හොයාගෙන යනවා. ඒකේ න්‍යෂ්ටිය හොයාගෙන යනවා. ගිහිල්ලා නැලවිලි ගීතේ ආත්මය වර්ධනය කරනවා. දැන් බලන්න ඇතුලේ ඇහෙන්නේ අපට නැලවිලි ගීතේ. දැන් ගීතේ දෙවෙනි කොටසේ සඳදියක ඉරිවතුරෙන් ඒදෙරෙන් වදෝ. අය නැලවිලි ගීතේ අඬ ඇහෙන්නේ. ඊළඟට ඒ ගීතේ තව ටිකක් වර්ධනය කරනවා නැලවිලි ගීතේ අඬ. ජීවිතයෙන් ජීවිතයක් වෙනදී. ඔය විදිහට. ඒ විතරක් නැහැ කියන්නේ නැලවිලි ගීතේ ආත්මය හොයාගෙන ගිහිල්ලා
ආත්මය වර්ධනය කරනවා. දැන් සමහර අය ජනගීත වල නිර්මාණ කරනවා කියලා කරන්නේ ජනගීතයේ කොටසක් කියන තව ඉංග්‍රීසි සින්දුව කොටසක් කියන. ඒකවත් ආත්මය හඳුනගන්නේ නැහැ. ඉංග්‍රීසි ගීතයේ ආත්මය හඳුන්නෙත් නැහැ. සිංහල ගීතයේ ජනගීතයේ ආත්මය හඳුන්නෙත් නැහැ. විතරත් නෑ කියන්නේ ජනගීතයේ ආත්මය නිස්ටි හොවාගෙන යනවා. ගිහිල්ලා ඔහු ඒක සීකරණය කරගෙන ඔහු ඒ තුලින් නිර්මාණයක් කරනවා. අත්‍තරම නිර්මාණයක් කියන්නේ ඒක තමයි. නිර්මාණයක් කියන්නේ අපූර්ව වස්තුවක්. කියන්නේ පෙර නොවු වස්තුවක්. අපූර්ව කියන්නේ පේ කියන්නේ පෙර නොවු වස්තුවක් කරනවා. නැත්නම් පෙර වූ වස්තු දෙකක් තුනක් එකතු කරා කියලා ඒක නිර්මාණයක් වෙන්නේ නැහැ. අපූර්ව වස්තුවක් තමයි නිර්මාණය. ඒත් මේ වගේ අම්මගේ මේ නැළවිලි ගීත ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේක අපූර්ව වස්තුවක් නිර්මාණයක්. ඒ නිසා තමයි අපි මේ ගීතය මේ අපි හැමදාම රස විඳින්නේ. අනිත් එක මේක රිද්මය ගත්තත් මේ ගොඩක් අපි අර ළමෙන් නලවන්න පුළුවන් රිද්මයක් තියෙන්නේ. දන්න මේ ගීතය දැන් ටිකක් වෙන රිද්මයකට ගායනා කරොත් ළමයි නැලවෙන්නේ නැහැ නේ. මේ මේකත් සංගදී කොට කිරි වතුරෙන් ගේපියෙන් මුවදෝ වවා වගේ වේගෙන් කිවතු ගීතය. රැප් කරලා නැලවෙන එක නෙමෙයි වෙන්නේ. ඒක අලිත් පැත්තනේ. නිදාගෙන ඉන්නේ නැත්නම් නැගිටින්න පුළුවන්. ඒ යනෝ බැලුවහම මේ ගේය පද රචනාවට රත්නායකයන් බොහොම අපූරු සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. මේ තනුව නිර්මාණය කිරීමෙන් ඒ තනුව නිර්මාණය කිරීමෙන් වික්ටර් රත්නායකයන්ට හැකියාව ලැබුණේ අපිව සැබෑවටම අපේ අම්මගෙන් අපිට ලැබුණු මාතෘ සෙනෙහස නැවත අපිට මතක් කරලා දෙන්නට. විශේෂයෙන්ම ප්‍රේමකීර්ති දල්විස් සූරීන් ඔහුගේ අම්මා රෝහල්ගත වෙලා ඉන්න අවස්ථාවේ ඒ ලැබුණු තමන්ට ලැබුණු සංවේදනය අපිට බොහොම අපූර්වට සංනිවේදනය කරනවා පදමාලාවක් කරා. ඒ පදමාලාවට බොහොම සාධාරණයක් ඉෂ්ට කරේ වික්ටර් රත්නායකයන්. ඒ තුල අපේ හදවතේ ඇතිවෙන කම්පනය සැබවින්ම අම්මගේ සෙනෙහස, අම්මගේ ආදරය, අම්මගේ කරුණාව, මේ මෛත්‍රිය, මේ ආදී අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සිව්බඹ විහරණ මහා බ්‍රහ්මේකු සතුව තියෙන මේ උත්තරීතර ගුණාංග හතරම අපේ අම්මා තුල තියෙනවා. මේ උත්තරීතර ගුණාංග හතරම අපිට බොහොම අපූර්වට මේ ගීතය තුලින් මවා දෙන්නට හැකියාව ලැබෙනවා. ප්‍රේමකීර්තිද අල්විස් සහ වික්ටර් රත්නායක සුසංජෝගයේට. එහෙනම් අපි මීළඟ ගීතයට යන්නටයි සූදානම. අපි මීළඟ ගීතය කුමක්ද කළු පරමාත්ම? අද අපි අම්මගෙන ගීතයක් ගායනා කරේ. මම දැන් ඊළඟට අපි තාත්තට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මම හිතන්නේ මේ මම තෝරගත්තේ ටිකක් නූතනේ ජනප්‍රිය වෙච්ච ගීතයක්. දියුල්ගනේ මහත්මයා ගායනා කරපු ගීතයක්. මේ ගීතයේ ගේපද රචකයා තරම ප්‍රකට ගේපද රචකෙක් නෙමෙයි, කුමාර ලියනගේ කියලා ගේපද රචකයෙක්. මහිතර ඔහු ගීත ගණනාවක් රචනා කරලත් නැහැ. ඔහුගේ මේ අත්විඳීමක් ආශ්‍රයෙන් තමයි මේ ගීතය නිර්මාණය කළ තියෙන්නේ, ගීපද රචනය කළ තියෙන්නේ. රවි මහතා, මම පුංචි කාරණාවක් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ ගීත බොහොමයක් ඒවැයි තියෙන්නේ තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් විශ්වීයකරණයටපත් කිරීම. එතකොට මේ ඇත්තරම මේ නිර්මාණයක් බිහි වෙන්නට තමන්ගේ පෞද්ගලික අත්දැකීම ඊටාම වැදගත්ද කියන මාතෘකාව මම ප්‍රශ්නය ඔබතුමාට යොමු කළොත්. මෙහෙමයි, දැන් අපි නිර්මාණ බිහි වෙන්නේ අපේ අත්දැකීම් සහ අත්විඳීම් ආශ්‍රයෙන්. දැන් ඔය දෙක වෙනසක් තියෙනවානේ. සම්පත් ඔබට යමක් සිද්ධ වුණොත් ඔබම සිදේකට මුහුණ දුන්නොත් ඒක මගේ මිත්‍රයෙක් විදිහට මට අත්දැකීමක්. ඒක ඔබට වෙච්ච දේ මට අත්දැකීමක්. මට අත්විඳීමක්. ඔබට අත්විඳීමක්. දැන් මටම යමක් සිද්ධ වුණොත් මම යම්සි කටුකක් දැගෙන මුහුණ දුන්නොත් මට අත්විඳීමක්. ඇත්තටම නිර්මාණ ශිල්පීන්ගේ අත්දැකීම් සහ අත්විඳීම් ආශ්‍රයෙන් තමයි මේ කලාකෘති ගීත විතරක් නෙමෙයි කලාකෘති බිහි වෙන්නේ. නමුත් මේ ඔවුන්ගේ අත්දැකීම් හෝ අත්විඳීම් මේ විදිහටම එළිදක්වන්නේ නැහැ. ඒතකොට එහෙම නිර්මාණයක් වෙන්නේ නැහැ. අර අපි කියනවානේ අමුවෙන් මච්චුව පිටින් දෙනවා කියලා. එහෙම ක්‍රමයක් නැහැ. මේ පර්ණේ සාහිත්‍යකරුවන් කියන මේ සාහිත්‍ය විචාරකයන් කියන මේ දැන් ගවයාගේ ශේෂ්ත්‍රය තන පිටිය තමයි. ගවයා මේ තනකොළ අනුභව කරනවා. නමුත් ඒ ඔහුගේ අත්විඳීම් අත්දැකීම් තමයි තනකොළ කියන්නේ. නමුත් ඔහු තනකොළ අනුභව කරලා ආයෙත් තනකොළම දෙන්නේ, ඔහු කිරි දෙන්නේ. ඒ තනකොළ පෙරලා පිරිපහදු කරලා ඒක ලොකු ක්‍රියාවලියකට භාජනය කරලා මේ සුදු පැහැති බොහොම පෝෂදායි කිරි අපට දෙනවා. නිර්මාණ ශිල්පිනුත් ඒ වගේ තමයි. තමන්ගේ අත්දැකීම් සහ අත්විඳීම් තමන් ස්වීකරණය කරගෙන ඔවුන් ඒව පරිකල්පන එකතු කරලා ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ප්‍රතිභාව එකතු කරලා ඔවුන් අපූර්ව වස්තු එළිය දක්වන ඒවා තමයි නිර්මාණ කියන්නේ. අර කිරි ටික වගේ. ඒක තමයි නිර්මාණයක් කියන්නේ. අපි අත්දැකීම් අත්විඳීම් ආශ්‍රයෙන් තමයි මේ නිර්මාණ ගීත ඇතුළු සිරුම් නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් කොහොම හරි මේ කුමාර ලීලගේ මහත්මයා ඔහුගේ අත්විඳීමක් ආශ්‍රයෙන් තමයි මේ ගීත නිර්මාණය කරන්නේ. මේ ඔහුගේ මේ සහෝදරයෙක් දැඩි ලෙස රෝගාතුර වෙනවා. රෝගාතුර වෙලා ඔහු තමයි මේ සහෝදරයා ළඟ යන්නේ. ඔහු ඉතාමත් අසද්දසත්වයේ ඉන්නේ. මේ ඉන්න අතරේ ඔහුගේ පියා මිය යනවා. නමුත් ඔහු සහෝදරයා ළඟ බොහොම අසාධ්‍ය තත්ත්වයේ සහෝදරයා ළඟ ඉන්න නිසා ඔහුට මේ පියාගේ මළගමට යන්න හම්බෙන්නේ නැහැ. සහෝදරයෙක් බොහොම මේ තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. මරණයත් සමඟ සටනක් කරන්නේ ඔහු.
එනිසා ඔහුට මේ පියාගේ මළගමට යන්න නොල ලැබීම ගැන ඔහුට ලොකු වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ රචකයා කියන ඔහු ගීත රචකයෙක් වුණේ මේ සිද්ධිය නිසා කියලා. ඔහු ගීත රචකයෙක් නෙමෙයි ඇත්තටම. ඔහු ගී ලියුවේ මේ ගීත ලියුවේ ඒ ප්‍රබල අත්විඳීම ඔහු පිට කරපු විදිය. ඔය ගීතය අහලා බලමු. අහලා බලමු. 1 2 3 4 පිළිබඳව ඔබතුමා සඳහන් කළපු ආකාරය අපි විවේචනයකුත් තියෙනවා. එක අතකින් අම්මා ගැන කවි ගී ලියුණාට තාත්තා ගැන කවි ගී ලියුණු ප්‍රමාණය අඩුයි කියලා. ඒ අතලොස්සක් වූ නිර්මාණයන් අතරේ බොහොම අපූරු ගීතයක් තමයි ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබුණේ. කරුණාරත්න දිවුල්ගණේ නම් අපූරු ශිල්පියාගේ ගායන හඬ ඔබට ශ්‍රවණය වෙන්නට ඇති. අපි කතා කරමු ටිකක් මේ ගීතේ පදමාලාව පිළිබඳ. සම්පත් අපි දන්නවා ඔබ කිව්වා වගේම මේ මවුගුණ ගීත තරම් පියගුණ ගීත ලියවෙලා නැහැ. ඒ වගේම මේ අම්මගේ ආදරේ තරම් තාත්තගේ ආදරේ ප්‍රකටත් නැහැ. තාත්තගේ ආදරේ අප්‍රකටයි. පේන්නේ නැහැ. නමුත්
හරි ප්‍රබලයි. දැඩි. අප්‍රකට වුණාට හරි දැඩි. ඇත්තටම අපි දන්නවා මේ බුදුන් වහන්සේ සහ පියා අතර තිබෙන සම්බන්ධය. අපි මං කලින් කිව්වා රාහුල කුමාරයා ඇඟිලේ එල්ලගෙන ගියා කියලා. ඒ වෙලාවේ මේ සුද්ධෝදන රජතුමා මේ බුදුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා මොකද්ද කියන්නේ සුද්ධෝදන රජතුමා? අපේ ත්‍රිපිටකයේ මේක සඳහන් වෙනවා. හිමියනි පුත්‍ර ස්නේහය පිටසමසින්ද ඇතුළු සමසින්දි, ඇතුළු සමසින්ද මසසින්දි, මසසින්ද නහරසින්දි, නහරසින්ද ඇටසින්දි, ඇටසින්ද ඇට මිදුළු කාගෙන සිටියේ. අන් තාත්තගේ ආදරෙත් ඒ වගේ. ඒක පිළියෙට පේන්නේ සුද්ධෝදන රජතුමා ඒ පුතුන් නැහිවීමේ ශෝකය තමයි ඒ සාහිත්‍යාත්මකව කියන්නේ. අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ එහෙම. අපි දන්නවා මේ සිංහබාහු නාටකයේ මේ සරච්චන්ද්‍රයන් මේ ඒ සුද්ධෝදන රජතුමා කියපු ඒ වැකියම වෙන විදිහකට කියනවා සිංහහට ආරෝඪ කරනවා. සිංහ කියනවා පුතු සෙනේ මස් නහරසින්ද ඇට මිදුළු සොයා ගොස් ඇට මත රඳා සිට දුක් දෙයි නිබන්දා කියලා. ඒ වගේ මේ තාත්තගේ ආදරේ අප්‍රකටයි නමුත් හරි ප්‍රබලයි. අපේ මේ ඇතුළාන්තයේම තමයි ඒක මතුවෙන්නේ. නමුත් ඒක නිතර පේන්නේ නැහැ. මොත් පේරෙන වෙලාවට ඒක නවත්තන්නත් බෑ. හරි දැඩි සෙනෙහස තමයි තාත්තට දෙන්නේ. ඔහොම සංවේදනීය විදියට සුද්ධෝදන රජතුමන් මේ අදහස ඉදිරිපත් කරන්නේ. එතෙන්ද කියනවා ඔබතුමා ගිහිගෙ අතෑරලා යන වෙලාවේ මම මේක දරාගෙන ඉඳියා රාහුල කුමාරයයි නන්ද කුමාරයයි ඉදපු නිසා. ඒ දෙන්නමත් දැන් ඔබ වහන්සේ අරගෙන ගියා. දැන් එතකොට මම කවුරු ගැන බලලාද මගේ දුක සංසිඳව ගන්නෙ? තාත්තලගේ ආදරේ, තාත්තලගේ සෙනෙහස කොහොමද කියන කාරණාව ඔබට මනස මනවින් වැටහෙනවා ඇති. අපි මේ ගීතේ සංගීතය පිළිබඳවත් ඊටම කෙටියෙන් අපි ප්‍රේක්ෂකයන්ට යම් අදහසක් ප්‍රකාශ කරමු. මේක සංගීතවත් කරන්නේ රෝහණ ධර්ම කීර්ති කියලා කියන සංගීතඥයා. ඒකත් බොහොම ලස්සන තනුවක් නිර්මාණය කළා තියෙනවා. මට මතක් වෙන තව කාරණයක් මම කියන්නම්. මම අවසානයේ මේකේ මේ සිග්මන්ඩ් පොයිට් කියන මනෝවිශ්ලේෂණවාදියා තාත්ත ගැන කතා කරනවා. අපේ බුදුහාඳුරෝ මේ සුද්ධෝදන රජතුමා කතා කරා වගේම තව පැත්තකින් කතා කරනවා. මේ ලෝකේ පළවෙනි මනෝවිශ්ලේෂණවාදියේ පියා තමයි සිග්මන්ඩ් පොයිට් කියන්නේ. ඔහු කියන මේ පොඩා දරුවෙකුට මේ පොඩි කාලේ තාත්ත තමයි න ලොකුම වීරයා. ඔහුගේ ලෝකේ ඊට වඩා කෙනෙක් නැහැ. හැබැයි දරුවා ටිකක් ලොකු වෙනකොට ඔහු හිතනවා මේ අවුරුදු 4ක් විතර 5ක් විතර වෙනකොට මේ තාත්තත් වීරයෙක් තමයි. හැබැයි තවත් වීර වෙන්න. උඩ අවුරුදු 7-8ක් වෙනකොට ඔහුට පොඩි කරදරයක් තාත්තා ඇඳින තාත්ත විරුද්ධ දේවල් තහංචි දානවා මේ පා කියලා කියනවා. ඔහු හිතනවා නෑ තාත්ත නෙමෙයි තව වීරය වෙන්න. වෙන වීරය වෙන්න. ඔහුට අවුරුදු 17-18ක් වෙනකොට ඔහු හිතනවා තාත්ත තමයි ලෝකේ ඉන්න ලොකුම කරදරකාරයයි කියලා. මම අපි හැමෝටම හිතන දේ මේක. නමුත් ඔහු අවුරුදු 35 40ක් වුණාට පස්සේ නැවත ඔහුට හිතෙනවා තාත්ත කියපු දේ හරි, මම පොඩි කාලේ හිතපු දෙත් හරි, තාත්ත තමයි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයා කියලා. නමුත් අපි එහෙම හිතන දවසට අපි තාත්තා මේ ලෝකේ නැති වෙන්න පිළඟනේ. මම මේ රචකයාත් ඒක තමයි මෙලියන්නේ. ඒ නිසා මේ අපි මේ කාරණාත් ඔලුවට ගන්න ඕනේ. ඒ නිසා අපි මනසට ගන්න ඕනේ මම හිතන්නේ ඒ එතනට යන්නකම් ඉන්නේ නැතුව අපි මේ තාත්තා අම්මගේ ආදරේ දැනුණට තාත්තගේ ආදරේ අපිට ඊට වඩා ගැඹුරින් දැනෙනවා. අපි එහෙනම් රවි මහත්මයා ඊළඟ ගීතයකට අපි ප්‍රවේශය ලබා ගමු. මොකද අපි වැඩසටහනේ කාලය කල්පනා කරන්නේ කරගැනීමත් අපිට අවශ්‍ය නිසා වෙයි. අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බොහෝ දේ අපිට ඉදිරිපත් කරන්න තියෙනවා. නමුත් අපි ඔබ වෙනුවෙන් වින්දනය හා සමගිනි මේ ප්‍රඥාව අවදි කරන්නට කටයුතු කරන්න. මම හිතන ඉස්සල ගීතේ අපි අහලා ගීත කතා කරපු නිසා නේද? ගීත අහලා හිටියන් හොඳයි.
සරි කරන දෙක තුළ කතා කළේ තාත්තගේ ප්‍රේමය පිළිබඳව අම්මගේ ප්‍රේමය පිළිබඳව මේ ගීතය තුළ අපි දකින්නේ ගේහසිත ප්‍රේමය ගෘහයක් තුළ ස්වාමියෙක් තමන්ගේ භාර්යාවගේ ප්‍රේමය සහ සමස්ත පවුල් ඒකකය කෙරෙහි යොමු වෙන ප්‍රේමය පිළිබඳව තමයි මේ ගීතය තුළින් විවරණය වෙන්නේ. කළුපහනමත්ම අපිට පැහැදිලි කරමු අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙහි පද රචනය එවගේම ගායනය සහ සංගීතය පිළිබඳව. මේ ගීතය රචනය කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. සංගීතවත් කරලා තියෙන්නේ විශාරද රෝහණ වීරසිංහන්, ගායන අමරදේවයන්. ඉතින් මේ ගීතය මම හිතන්නේ මම මේ බුද්ධාගම ගැන ගොඩක් කලින් කතා කරන නිසා වෙනතරකින් මේකට විදසුණක් සපයන කැමති මේ ශුද්ධ වූ බයිබලයේ තියෙන මේ සොලමන්ගේ ගී කියලා මේ ප්‍රේම ගී තියෙන කොටසක්. එතන කියනවා මේ බයිබලයේ කියනවා පිරිසිදු අඹුසමි ප්‍රේමය අමරණීය දෙව් මිනිස් ප්‍රේමය හා සමානයි කියලා. බලන්න මේ බයිබලයේ කියන්නේ මේ දෙවියන් මිනිසුන්ට කරන ප්‍රේමය හා සමාන අයි මේ අඹුසමි ප්‍රේමය කියලා. බලන්න කොච්චර උත්තරීතර තැනක බයිබලයේ මේ අඹුසමි ප්‍රේමය ගැන කියනවා. දෙතන කියන තව කියන්නේ මාසුරතිල නැගිටින්න, මා සුන්දරිය දැන් එන්න, සිසිරකාරය දැන් එළඹී ඇත, වැසිවරුසා නතර වී ඇත, මෙහි පිට මල් පිපී ඇත. ඔයදල බොහොම ලස්සනට ස්වාමියා මේ බිරිඳට කරන ආරාධනය බොහොම ලස්සනයි. සෞන්දර්යාත්මක ත්‍රිපිට මේ බයිබලයේ තියෙනවා. ඒ වගේම හින්දු ආගම ගත්තත් ඍග්වේදය ගත්තත් ඍග්වේදය කියන මේ බමුණු පියෙක් තමන්ගේ දුවට දෙන අවවාදයක්. එතෙන්ද කියනවා ඔබ විවාහයේදී දරුවන් දස දිනක් වදන්න. දස දිනක් හදන්න 11 වෙනි දරුවා ලෙස ඔබේ සාමියා හදන්න කියලා. බලන්න කොච්චර මේ මඹුසමි ප්‍රේමය සම්බන්ධයෙන් මේ සියලුම ආගම්වල කතා කරලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම මේ අපි මේ විවාහ වෙන කලින් ආදරය කරන කාලේ අපි අතර තියෙන්නේ ලෙන්ගතුකමක් බැඳීමක් ප්‍රේමයක් තියෙනවා. මොකද විවාහයෙන් පස්සේ ඒ බැඳීම වෙනතකට හැරෙනවා. ඒ තමයි කියන්නේ මේ ගීතයේ සඳහන් වෙන්නේ ඒක තමයි. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දරියන් රකින. මට පෙර උරුම ආලයේ දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසන විරුද්ධ නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමි. කියන්නේ අර ප්‍රේම කරන අවදී තිබිච්ච ආදරය නෙමෙයි. ඊට පස්සේ දරුවන්ගේ අම්මා. ඒ ඉක්මවා ගිය ආදරයක්. පුතාලාගේ අම්මා. එහෙමනේ අපි කියන්නේ නේ. දැන් ප්‍රේම කීර්තිය වෙන අපිට කතා කරා. ඔහු ලියනවා මායෙක් කල අමනාප විහිදබර දූගේ තාත්තා ඉන්නේ නැහැ ගෙදර කියලා. බලන්න මේ බැඳීම ඇති වෙන්නේ මේ ආදරේ ඉක්මවා කියලා. ඒ දූගේ තාත්තා නැත්තම් පුතාගේ තාත්තා. එහෙම මේ අඹුසමි ප්‍රේමය කියන්නේ මම හිතන්නේ බොහොම උත්තරීතර දෙයක්. අපි ඒක ඒ උත්තරීතර මට්ටමෙන් අපි ඒක පවත්වාගෙන යා යුතු දෙයක්. ඇත්තටම මේ සමාජයේ බොහොම අපූර්ව පණිවිඩයක් දෙනවා. වර්තමානයේ අපි දකිනවා සමාජය තුළ සමහර වෙලාවට විවාහයේ අකුරු හතරකට සීමා වෙන අවධියක්. එහෙම නැත්නම් පොතක අස්සන් දෙකකට සාක්ෂි දෙකකට සීමා වෙන අවධියක මෙවැනි ගීතයක් තුළින් සමාජගත කරන්නට අදහස් කරන සංකල්පේ ඊටම වැදගත්. ප්‍රේමය විවාහය සමගින් එකතු වුණයින් පස්සේ දරුමල්ලොත් එක්ක එකතු වුණාම ඒක තවත් අපූර්ව විදිහකට විග්‍රහ වෙනවා. මේ තමයි ගේහසිත ප්‍රේමය. ඒ ප්‍රේමය ඇතුලේ ගොඩනැගෙන සමාජයේ හරිම අපූර්වයි. එවනම් අද දවසේ අපි ඔබ සමගින් එකතු වෙලා ඉන්නේ ගීයක වරුණ වැඩසටහන සමගින්. වෙනද වගේම අදත් මෙම ගීයක වරුණාව ඉදිරිපත් කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් විශාරද රවි ප්‍රසාද් කළුපහන මහත්මා. ඒ වගේම අද දවසේ වාදනයෙන් අපිත් එක්ක සහය වුණේ තබ්ලා වාදනයෙන් විශාරද ජනක ලීනගේ මහත්මා. ඔබ දෙපළටම හරිදේ ටීවී නාලිකාව වෙනුවෙන් අපි අපේ ස්තුතිය ගෞරවයේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙවැනි වූ වටිනා අදහස් සමුදායක් සමාජගත කරන්න අපිත් එක්ක එකතු වීම හා සම්බන්ධයෙන් ඔබටත් පුළුවන් ඔබේ අදහස් අපට ලියන්න අපේ ලිපිණය හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ 543 ජී මාදිවිල පාර තලවතුගොඩ. අපේ දුරකථන අංකය 011 70 60 631. ඔබ ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් නම් ඔබට ඉතාමත්ම පහසුවෙන් පහ සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔබගේ වටිනා අදහස් වලට වගේම ඔබගේ හැකියාවන් සඳහාත් අපේ නාලිකාව තුළින් ඔබට ඉඩවරයක් ලබා දෙන්න අපි සූදානම්. අපට ලියන්න හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල.
අපට දුරකථනයේ නවතන්න. අපි දුරකථන අංකය 0747 321 39 66. නැවතත් දිනක ගීයක වරුණ වැඩසටහන හා සමගින් හමු වෙමු.